අපි නැවතත් එකතු වෙනවා තීරණ වැඩසටහන සමගින් අපි කතා කරන්නේ ජනාධිපතිවරණයේ මේ නොනගත කාලය තුල අපි ඉන්නකොට අපි කරන්න ඕනේ මොනවද නොකළ යුත්තේ මොනවද කියන කාරණාවන් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා කියන්නේ නිරන්තරයෙන් ඕන කෙනෙක්ගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකකින් පාවිච්චි කරන්න පුළුවන් බලන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා ඒ තුලින් මඩ ප්‍රචාර යන්නටත් අසත්‍ය ප්‍රචාර දෝර ගන්නටත් කටයුතු සංවිධානය වෙනවා. එබැවින් ඒ පිළිබඳව තමයි අපි වැඩි අවධානයක් යොමු කොට කතා කරගෙන ගියේ පළවෙනි වටේ. අපි දැන් යොමුවන් හදන්නේ ඊළඟට අපේ ජනමාධ්‍ය සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හැසිරීම පිළිබඳව. ඔබතුමන්ලාට මම හිතන්නේ මැතිවරණ කොමිසමට විශේෂයෙන්ම ඔබතුමාගේ මුවට සිනහාවක් නැගෙනවා මේ මාධ්‍ය පිළිබඳව කතා කරන්න මේ මාතෘකාව ආපු ගමන්. කොහොමද හැසිරීම මේ පාර මාධ්‍ය අපේ මාධ්‍ය කියලා කියමුකෝ අපේ මාධ්‍යවල ඉන්නේ සංසරණය වෙන්නේ මාධ්‍යවල හැසිරීම කොහොමද මේ ඉලෙක්ට්‍රොනික මාධ්‍යවල ටීවී වල FM රේඩියෝ වල හැසිරීම කොහොමද? මම හිතන්නේ ඒක හරිම සරල විදිහට කිව්වොත් මැතිවරණ කොමිසමෙන් නිකුත් කරනවා මැතිවරණය ප්‍රකාශයට පත් කරනවාත් එක්කම මාධ්‍ය උපමාන. මේක අලුත් එකක් නෙමෙයි. සියලුම මාධ්‍ය ආයතනවල නියෝජනයෙන් එකතු වෙලා හදපු මාධ්‍ය සම්බන්ධයෙන් වෙන නියාමන එම නැත්තම් ප්‍රමිතීන් මැතිවරණ කාලය තුළ ක්‍රියාත්මක වන්නේ කොහොමද කියලා. එතකොට මම ඒ ගැසට් නිවේදනය පෙන්නුවොත් මම හිතන්නේ ඒක තමයි මට පෙන්වන්න පුළුවන් මාධ්‍ය සම්බන්ධයෙන් තියෙන මේ පැත්තේ කොන. මේක තමයි හොඳම තැන. එතකොට මේක එහා පැත්තේ අන්තය සමහර විට අපිට මේ බිත්ති හතරකින් හොයාගන්න පුළුවන් වෙන්න පුළුවන්. මේ අතරේ එතකොට දැන් එතකොට මේකේ වර්ග දෙකක් තියෙනවා. රජයේ මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය. රජයේ මාධ්‍ය අර කිව්ව මාධ්‍ය උපමානවලට අමතරව මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන රජයේ නිලධාරීන් සහ රජයේ සම්පත් කොහොමද මැතිවරණ කාල සීමාවෙදී පරිපාලනය වෙන්න ඕනේ කියන විධානවලටත් යටත් වෙනවා. එතකොට ඔවුන් මේ කාරණා දෙකටම යටත් වෙන්න ඕනේ තමන්ගේ මාධ්‍යකරණයේදී මැතිවරණ කාලවකවානුවක් තුළ. හැබැයි ඒකින් අදහස් වෙන්නේ නැහැ පෞද්ගලික මාධ්‍ය සම්පූර්ණයෙන් ඒකෙන් නිදහස් වෙනවා කියලා. මොකද ඔවුනොත් ජනතාවගේ තරංග ෆ්‍රීකවන්සිස් තමයි තම පාවිච්චි කරන්නේ තමන්ගේ විකාශන කටයුතු වලට තාවකාලිකව ලබා දෙලා තියෙනවා. ඔවුන්ටත් යම් වගකීමක් තියෙනවා. මැතිවරණ කොමිසම බොහොම සැලකිල්ලෙන් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම නිරීක්ෂණය කරා මැතිවරණ කාල සීමාවේදී. අපේ ජනමාධ්‍ය අමාත්‍යංශයත් එකතු වෙලා දෛනිකව මේ කොහොමද මේ හැසිරීම වෙනස් වෙන්නේ කොච්චර බලපෑමක් මේක ජනතාවගේ මතය වෙනස් කරන්න කරනවද කියන එක සම්බන්ධයෙන් පරීක්ෂාකාරීව හිටියා. අපි උත්සාහ කරා නිරන්තරයෙන් ජනමාධ්‍ය සංවිධාන ජනමාධ්‍ය ආයතනවල ප්‍රධානීන් මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරලා යම් යම් එකඟතාවලට එහෙම නැත්නම් මේ අපි විසින් එකඟ වෙලා තියෙන මූලික උපමානවලටවත් එකඟ කරගන්න පුළුවන්ද කියන කාරණා. යම් සාර්ථකත්වය වගේම අසාර්ථකතා තියෙනවා. මම හිතන්නේ ඊයේ බොහොම පැහැදිලිව මැතිවරණ කොමිසම සභාපතිතුමා පෙන්නවා මැතිවරණ කොමිසම මේ වෙනකොට දරන මතය. පැහැදිලිවම කොහෙද රාජ්‍ය මාධ්‍ය ආයතන ඉන්නේ කොහෙද පෞද්ගලික මාධ්‍ය ආයතන ඉන්නේ මොනවද පෞද්ගලික මාධ්‍ය ආයතන වලින් ඉතාම අතලොස්සක් යම් සමබර වීමකට උසාවියක් දරනවා. ඒකෙන් ආපහු මැතිවරණ කොමිසමේ මේ වෙනකොට තියෙන නිරීක්ෂණය තමයි උපමාන නම් තියෙන මෙතන හොඳම තත්වය අනිත් පැත්තෙන් නරකම තත්වයෙන් මාධ්‍ය භාවිතය කරන තැන දක්වා වූ සෑම අවස්ථාවකම මේ මාධ්‍ය මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. හැබැයි මෙතනදී අපි අවධානය යොමු වෙන්නේ හැම වෙලාවෙම මේ විද්‍යුත් මාධ්‍යමේ රූපවාහිනී මාධ්‍යවලට. අමතක කරනවා රේඩියෝ මාධ්‍ය වලින් කරන බලපෑම. ඒක ඉතා විශාලයි. විශේෂයෙන්ම අපි මේකේ පළවෙනි සාකච්ඡා වටේදී අඳුනගත්ත ආගමික නායකයන් ආගමික දේශන ජනමාධ්‍යත් එක්ක එකතු වෙලා මේ වෙලාවේ කොච්චර බලපෑමක් කරනවද ජනමතය වෙනස් කරන්න කොච්චර උත්සාහයක් ගන්නවද මේකට කියන කාරණය. මේ වෙනකොට මැතිවරණ කොමිසම සභාව ඉතාම අභියෝගාත්මක තැනක ඉන්නවා. මේක කොහොමද අපි කළමනාකරණය කරන්නේ. මම හිතන්නේ ඒක
මේ පැමිණි කළමනාකරණ එකකේ පහුගිය මාස එකහමාරය දෙකේ වැඩ කරනකොට අපිට පෞද්ගලිකව ඒ වගේම නිලධාරීන් විදිහට වෘත්තිමය වශයෙන්ුත් ලැබුණ විශාලම පීඩනය ලැබුණේ ජනමාධ්‍ය සම්බන්ධයෙන්. ඒක ඇත්තටම එක පැත්තකින් පෞද්ගලිකව කනගාටු වෙනවා. මෙවන් වගේ මෙවන් වාතාවරණයක අපි කොහොමද සාමාන්‍ය මැතිවරණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ? ඇත්තටම අපි හරි දේ කරනවද? අපි මිනිසුන්ට සමබිමක් නිර්මාණය කරලා දෙනවද තරඟකරුවන්ට? එක පැත්තකින් තරඟ කරන්නේ ඡන්දේද? අනිත් පැත්තෙන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන් ඡන්දේ දෙන අපේක්ෂකයා තෝරගන්න අපි කොච්චර ජනතාවට නිදහස් අවකාශයක් හදලා දෙන්න අපි සමත් වෙලා තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් අපිටත් හිතන්න වෙලා තියෙනවා. මේ ජනමාධ්‍යවල හැසිරීම ඒක මාධ්‍ය අයිතිකරුවන්, මාධ්‍යවේදීන්, මාධ්‍යවල පළවෙන ප්‍රවෘත්ති විකාශ, ඒ වගේම සමස්ත වැඩසටහන් පෙළ ගැස්ම, මේ සියල්ලටම අදාළ කාරණයක්. සමාවෙන්න මම මේ පොඩි බාධා කිරීමක් කරනවා. දැන් අපිට දැන් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමන්ලා ඉදිරිපත් කරා යම් කිසි කාරණාවක් කොයිතරම් වෙලාවක් එක් අපේක්ෂකයට වෙන් කරනවද කියන කාරණා අපි ඒක අපි දැක්කා ග්‍රාෆ් එකක් විදිහටත් ඇවිල්ලා තියෙනවා. වැතිවන කොමසාරිස් කොමසමේ සභාපතිතුමත් පෙන්නනවා. මම ඉතින් එහාට ගියපු දෙයක් ගැන පොඩ්ඩක් අහන්න කැමතියි ඔබතුමන්ලගේ. මේ එඩිටඩ් වර්ෂන්ස් එහෙම නැත්නම් වීඩියෝ එඩිට් කරන එක, එඩිට් කරලා ප්‍රචාරය කරගෙන කෙනෙකුගේ ප්‍රකාශයක් විකෘති කර නාලිකා වලින් විකාශ කිරීම, ඒ වගේ කාරණාවනුත් මෙවර මැතිවරණයේදී ආවා. එතකොට ඒවට කොහොමද ඔබතුමන්ලා දැන් මේ අද හෙටත් එන්න පුළුවන් එහෙම ගතියක් තියෙන්න පුළුවන්. කොහොමද එතකොට මේක ඔබතුමන්ලා කොහොමද මේ නීතිය පාවිච්චි කරන්නේ මේකට? ඒක ලොකු වැරද්දක් මම හිතන්නේ. සැහැන්ලු මේ මිනිසුන්ගේ අදහස, මිනිසුන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තියෙන මේ මිනිසුන්ගේ අදහස් සම්පූර්ණ විකෘති කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේ දෙකක් තුනක් අපි ඇත්තටම දන්නවා වෙලා තියෙනවා. පැහැදිලිවම එහෙම දේවල් අපිට වාර්තා වෙලා තියෙනවා. අපි ගැන පරීක්ෂා කරනවා. පැහැදිලිම දේ තමයි ආපහු අර අපි ගත්ත සමාජ ජාල එක කතා කරපු තැනටම තමයි යන්නේ. ඒ නීතිම ප්‍රතිපාදනම තමයි අසත්‍ය ප්‍රචාර නිර්මාණය කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් වැරදි ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙනවා නම් යම් සිද්ධියක් පදනම් කරගෙන, ඒ වගේම තමයි ව්‍යාජ මේ බොරු මඩ ප්‍රවෘත්ති නිර්මාණය වෙලා වෙනවා නම් මේ අර අපෝ මේ පණතෙන් ඒක ආවරණය වෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වෙනකොටත් අපි පොලිස් පැමිණිලි පොලිසියට යොමු කරලා තියෙනවා. අපි විසින් මම දන්න ධර්මයේ පොලිසිය පැමිණිලි ආරම්භ කරලා තියෙනවා විමර්ශන කටයුතු. සමාජ මාධ්‍ය ජාලා හෝ මොකක් හරි දෙයක උදාහරණයක් හැටියට බැන තර්ජනය කරා, මට මේ ප්‍රෙස් වීමට යන්න එපා, ඡන්දය දාන්න එපා කියලා තර්ජනය කරා කියලා පැමිණිල්ලක් ආවොත් අර ඔබ කිව්වා වගේ ඒක ඉන්ස්ටන්ට් නූඩ්ස් වගේ ඒ එක පාටම ගිහිල්ලා ඇය කට උත්තරේ ගන්නවා, අත්තරංගුට ගන්නවා. හැබැයි මේ කාරණාවලදී මේ පැමිණිල්ල ආවා කියලා අපිට එක පාටම මේ පුද්ගලයාට විරුද්ධව කටයුතු කරන්න බෑ. මේක පරිගණක විශේෂඥයෝ ඒ අයගේ සමහරලාවට දැන් මේ පැමිණිල්ලක් අදාවට හිතාවට අපිට මේක නෙමෙයි. හැබැයි ඡන්දෙන් පස්සේ හරි මාසිකින් හරි ඒ අයට ඒ වරද වෙලා තියෙනවා නම් උසාවියෙන්න වෙයි. පෝස්ට් දාපු අයට උසාවියෙන්න වෙයි. එතකොට ෂෙයා කරපු අයට උසාවියෙන්න වෙයි. දැන් මේක මේ අද හිටම අපිට එහෙම මේ අර මේ ඇමරිකාවේ ෆෙඩරල් සිස්ටම් එකේ තියෙන ආකාරය විමර්ශකයෝ අපිට නෑ ඇත්තටම. ඉතින් අපි අපේ යුනිට් දෙක තුනක් තියෙන්නේ. ඒ යුනිට් වලින් දැන් කැන්ඩි වල තියෙනවා, අපේ CID එකේ කොළඹ තියෙනවා, ඒ වෑන් කරලා නමුත් කරනවා. දැන් මගේ මේ ෆෝන් එකට එක මැසේජ් එකක් කියවලා තියෙනවා එක්කෙනෙක්. දැන් මේ කතා කර ඉන්න අතරතුර දැන් පිටරට ඉන්න එක්කෙනෙක් පෝස්ට් එකක් එවුවොත් එහෙම ඒකට මොකද වෙන්නේ කියලා. ඔව්, ඉතාලම ප්‍රශ්නේ. හොඳ ප්‍රශ්නයක් ඒක අහලා තින්නේ. ඉතින් පෝස්ට් එක එවුවා නම් ඒක ඔබ දන්නවා නම් ඔබ මේ රටේ පුරවැසියෙක් හැටියට මේ රටේ මැතිවරණ නීතියට පටහැනි දෙයක් කියලා ඒ පෝස්ට් එක තියාගෙන සද්ද නැතුව ඉන්න. ඒක ආයි ෂෙයා කරන්න යන්න එපා. ඒක තමයි කියන්න තියෙන්නේ. ඉතින් එතකොට පිටරට ඉඳලා කවුරු හරි පෝස්ට් එකක් එවුවොත් කවුරු හරි එක්කෙනෙක් ඒ ඔබ දන්නවා නම් පිටරට හරි ලංකාවේ හරි කමන්නේ. ඉතින් එයාට ටැග් වෙලා ඉන්න අයනේ, නැත්නම් එයාගේ කවුන්ට් එකේ ඉන්න අයනේ ඔය එවන්නේ කවුරු හරි. ඉතින් අඳුරන්නේ නැති එක්කෙනෙක් හරි වොත් සද්ද නැතුව ඉන්න එක තමයි කියන්නේ දිනේ. ඒක ෂෙයා කරන්නයි, ඒක බෙදා හරින්නයි, ඒක ටැග් කරන්නයි යන්නේ නැතුව ඉන්න. මොකද රටේ පුරවැසියෙක් හැටියට නීතියේ තියෙන ප්‍රධානම කාරණයක් තමයි නීතිය නොදැනීම
සමාවට කාරණයක් නෙමෙයි කියන එක. නීතිය මම දන්නේ නැහැ කියලා එහෙම හිතන්න එපා. ඉතින් ඒ නිසා මේ අවස්ථාවේදී කල්පනාවෙන් කටයුතු කරන්න. මොකද අපිට අවශ්‍ය කරන්නේ මම ඉස්සෙල්ලම කිව්වා වගේ මේ 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 නිරීක්ෂණ ආයතන වලටත් මැතිවරණ කොමසාරිස්තුමාටත් ඒ කොමිසමටත් ශ්‍රී ලංකා පොලිසියටත් අපේ රටත් ලෝකේ දියුණු රටවල් වල වගේ ස්වාධීන ඒ වගේම මිනිස්සුන්ට යම් ආකාරයක කිසිම ආකාරයක බලපෑමක් නැති හොඳ මැතිවරණයක් තියෙනවා කියන එක අනිද්දට පෙන්නනවා. ඒක තමයි අපේ උපරිම කැපවීම වගකීම මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 104 ඈයන් වගන්තිය කියලා තියෙන්නේ. මැතිවරණයක් තියෙනකොට පොලිසියේ සම්පූර්ණ බලය පොලිසිය මැතිවරණ කොමිසමේ බලයට අනුසකට යටත් වෙනවා. පොලිසියේ පරම වගකීම තමයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම. ඉතින් ඒ නිසා අපි උපරිම කටයුතු කරනවා. එතකොට මේ අපේ නියෝජ්‍ය මැතිවරණ සහකාර මැතිවරණ කොමසාරිස් සුරංග මහත්මයා කිව් විදිහට ඒ අපිට පැමිණිලි ආවොත් ඒකට එකපාරම ඍජුවම මේ පැමිණිලි අදාවා කියලා අපිට කරන්න බෑ. නිලධාරියෝ දෝලා මේ ඒගොල්ලන්ගේ කවුන්ට් ඔස්සේ හොයාගෙන ගිහිල්ලා කොහෙන්ද මේක නැවතිලා තියෙන්නේ, කවුද මුලින්ම මේ පෝස්ට් එක දාලා තියෙන්නේ, එතනින් හොයාගෙන කටයුතු කරලා ඒවා ස්ක්‍රීන් ෂොට් අරගෙන ඊට පස්සේ ඒවා කරන්න කාලයක් යනවා. ෆේක් account එකක් වුණත් ඔබතුමන්ලට පුළුවන් ද හැකියාවක් තියනවා? ඔව්, අපිට ඒකට යම් යම් ආයතන තියෙනවා. ඒ වගේම අපේ විශේෂඥයෝත් ඉන්නවා පොලිසියෙත්. ඒවා හොයාගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට කටයුතු කරලා මැතිවරණ ඉවර වුණත් අධිකරණ වලට ඒ අර්ථේ වැරදි වෙලා තියෙනවා නම් ඒ අපිට ඒවස් ගැන ඒගොල්ලන්ට අධිකරණ වලට එන්න වෙයි, සාක්ෂි දෙන්න වෙයි, සමහරලාට ඉතින් විත්ති කූඩුවට නගින්න වෙයි. එහෙම කටයුතු කරලා තියෙනවා නම් මේ පණ තියෙන වැරදි සයිබර් අවකාශය හරහා කරලා තියෙනවා. අපි බලමු අධිකරණ වල මොන ආකාරයකට ඉදිරියේදී අර්ථන රූපණය වෙන්නේ කියලා කටයුතු. මංජුල ගජනායක මහත්මයා මේ හොඳ කතාවකට එන්න මුලපිරුව මම හිතුවා ඒ කතාව මම මේ වෙලාවේදී ගමු කියලා. ඒ මැතිවරණ සමයේදී කරන වියදම් මම හිතන රෝහණී චරිත මහත්මයාටත් මේ පිළිබඳව අදහසක් දක්වන්න පුළුවන් අපිට. අපි දකිනවා දැවැන්ත විදිහට මේ ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයෝ වියදම් කරනවා. දැන් ඔබතුමාලා මංජුල ගජනායක මහත්මයාලා යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරානේ ඒ සම්බන්ධයෙන්. මොකක්ද ඒ වැඩපිළිවෙල? ඔව්, ඇත්තටම දුමිදු ඉතාම හොඳ ප්‍රශ්නයක්. මට ඊට පිළිතුරු දෙන්න කලින් මේ අවසර දෙනවද තප්පර 10ක් වැදගත් ප්‍රකාශයක් කරන්න. ඒ තමයි මේ 2019 වසරේ ජනාධිපතිවරණය තියෙන බව දැනගෙන දෝ මීට දශක ගණනාවකට පෙර ඇමරිකාවේ විසූ තෝමස් ජෙෆර්සන් ලස්සන කතාවක් කියලා තියෙනවා. මේකට ආනුපාන වශයෙන් මට එකතු කරන්න පුළුවන් ඕන. ඔහු මෙහෙම කියලා තියෙනවා. ආණ්ඩුව පවතින පුවත්පත් නොපවතින හෝ, මෙතන පුවත්පත් කියවම ඕන රූපවාහිනිය ගන්නත් පුළුවන්. ආණ්ඩුව පවතින පුවත්පත් නොපවතින හෝ පුවත්පත් සහිත ආණ්ඩුවක් නොමැති සමාජ යන දෙකෙන් එකක් තෝරා ගැනීමට සිදුව හොත් ආණ්ඩුවක් නොමැති පුවත්පත් සහිත සමාජයක් Taman තෝරා ගන්නා බව ජෙපර්සන් කියලා තියෙනවා ඇමරිකාවේ. ඇමරිකාවේ කොච්චර පුවත්පත් සහ ජනමාධ්‍ය වටිනවාද කියනවා නම් ඔහු කියන්නේ මට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ පුවත්පත් මාධ්‍ය තිබුණොත් ඇති කියලා. දැන් මොකද කියන්නේ ඔබලා? දැන් සමහර විට බහුතරයක් කියන්න පුළුවන් සමහර විටක ආණ්ඩුවක් සහිත පුවත්පත් නැති එකෝ ආණ්ඩුවකුත් නැති පුවත්පත්ුත් නැතිස කියලා සමහරට කියන්නත් දැරි කමක් නැහැ. කොහොම හරි මේ ප්‍රකාශයේ බැලුවට පස්සේ අපිට තේරෙන දේ තමයි ජනමාධ්‍ය තමයි ජීව රුධිර නාලය සමාජයක යහපැවැත්ම තීරණය කරන. ඒ නිසා කෙටියෙන්ම කියන්න තියෙන තමයි රාජ්‍ය හෝ පෞද්ගලික වේවා මෙම හැම මාධ්‍යයකම ක්‍රියා කරන්නේ පුරවැසියෝ ශ්‍රී ලංකාවේ. ඔවුන් කැමති නම් ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ දරුවන් අනාගතයේ මයිග්‍රේට් වෙනවට නම් වෙනත් රටක ජීවත් වෙනවා දකින්න නම් නැත්නම් අපි දැක්කොත් ඇතරම මම හිතන විදියට නම් මේ යන විදියට යම් ආකාරයකට මේ සමාජ සංස්ථා ක්‍රමයෙන් බිඳ වැටෙමින් යන විදියට ගියොත් බොහෝ දුරට ශ්‍රී ලංකාවේ දරුවන් අධ්‍යාපනය ලැබලා වෙනත් රටවල් වලම පදිංචි වෙ මේ විදියට ගියොත්. ඉතින් එම නිසා අපිට අවශ්‍ය නම් යහපත් පුරවැසි සමාජයක් නිර්මාණය කරගන්න රාජ්‍ය හා පෞද්ගලික විශේෂයෙන් පෞද්ගලික මාධ්‍යවල සියලු දෙනා මූලිකවම සිටිය යුතු කාරණේ තමයි අපි සියලු දෙනා ශ්‍රී ලංකාවේ පුරවැසියන් කියන කාරණේට වඩා මම හිතන්නේ මම එකතු කරන්නේ නැහැ යමක්. ඔබ ඇසූ ප්‍රශ්නෙට මූලිකම දේ මූලික සාධකය ආවේ සුරංග මහත්මයා එකඟ වෙයිද දන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මැතිවරණ සාධාරණ වුණාට නිදහස් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඇයි? ලෙවල් ප්ලේයින් ෆීල්ඩ් එකක් නැහැ. සම බිමක් නැහැ. දුමිතුර සල්ලි තියෙනවා නම් ගොඩක් දිනන්න පුළුවන්. 99%ක් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් එම නිසා කොහොමද මේක මේ මේ මේ
ලෙවල් ප්ලේන් ෆීල්ඩ් එකක් නැත්නම් මේ විෂම බිම සම බිමක් බවට පරිවර්තනය කරන්නේ. ලංකාවේ ගොඩක් ප්‍රශ්න තියෙනවා මැතිවරණයත් එක්ක. එකක් තමයි ආබාධ සහිත පුද්ගලයන්ට සභාපතිතුමා ප්‍රමුඛ මැතිවරණ කොමිෂන් සභාව අන්තර්කරණයෙන් යුත් මැතිවරණයක් හඳුන්වලා දීලා තියෙනවා. නමුත් තවමත් ප්‍රශ්න තියෙනවා යම් ආකාරයකට. ඊට අමතරව විදේශගත ප්‍රමුඛ පිරිස ඇතුළු ලක්ෂ 20කට විතර ඡන්දය දාන්න වෙන්නේ නැහැ. ලංකාව ඇතුළෙත් ප්‍රශ්න තියෙනවා. ඊළඟට මුදල් පිළිබඳ ප්‍රශ්නේ. මේක අපි වටහා ගත්ත නිසා අතීතයේ අත්‍යම ෆ්‍රෙඩ් සිල්වා වගේ කට්ටියට මන්ත්‍රී ධූරය අහිමි වුණේ මේ රුපියල් 25ක් මන්ත්‍රී ධූරයේ මේ රුපියල් 25ක් දෙමළ පරිවර්තනයක් ප්‍රතිපත්ති ප්‍රකාශය පරිවර්තනය කරලා ඒක අර මැතිවරණ නිලධාරියාට බාර දෙන්න බැරි වෙච්ච ඉඳ 1950 දශකේ හොඳ නීතියක් ලංකාවට තිබුණා. 77න් පස්සේ මෙහෙම නීතියක් නැහැ. එම නිසා ශ්‍රී ලංකාවේ මැතිවරණ බිම විෂම වෙලා තියෙනවා. ඒ නිසා පෙවරල් සංවිධානයේ රෝහණ එට්ටිආරච්චි මහත්මයා සහ අප මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන ඒකතුව යම් කෙටුම් පතක් නිර්මාණය කළා. මැතිවරණ වියදම් නීති පාලනය කිරීම සඳහා. ඊට අදාළව ඉන් ටික කලකට පසු ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව බිහි වුණාට පස්සේ සභාපතිතුමන් සහ අනිකුත් සමාජිකයන් දෙදෙනා එක්ව එමෙන්ම නීතිඥ පුංචේවා මහත්මාත් එක්ක ඇත්තටම නිර්මාණය කළා යම් කෙටුම් පතක්. ඒ දැන් දැනට නීතිපතිතුමා ළඟ සිර වෙලා තියෙනවා. අපි මැතිවරණයෙන් පස්සේ ඒක එළියට ගන්න ඕන කෙසේ හෝ. හැබැයි මැතිවරණ නීතියක් මැතිවරණ වියදම් පාලනයක් ගේන්න ඕන කිව්වට පස්සේ ගොඩක් දෙනෙක් අහන එක තමයි සංඛ්‍යාලේඛන තියෙනවද? දත්තහ සංඛ්‍යා තියෙනවද? ඒ හින්දා රෝහණ එට්ටිආරච්චි මහත්මයා සහ මම එක්තරා අවස්ථාවකදී පෞද්ගලිකව කතා කරා මේකට කරන්නේ මොකද්ද කියලා. අපි දෙන්නයි තිබිච්ච එකඟතාවය තමයි අපි දෙදෙනාගෙන් මුලින්ම ප්‍රතිපාදන ලැබිච්ච පුද්ගලයෙක් මේක කරනවා කියන එක. දෛවයේ සරදමකට හෝ මා සතුව තිබූ වාසනාවකට මම මේක ඇරඹුවා මුලින්ම. ඉතින් එම නිසා දැනට අපි ඉතාමත් යහපත් පර්යේෂණ ඒකකයක් සකස් කරලා තිබෙනවා. පර්යේෂක පර්යේෂිකාවන් 20ක් දිවාරයන් ඔබලා කටයුතු කරනවා. එහි කරන්නේ වියදම් මනින එක. හරි අමාරු වැඩක්. මුද්‍රිත මාධ්‍ය, ඊළඟට රූපවාහිනී මාධ්‍ය, රේඩියෝ ඇතුළුව, ඊටත් අමතරව ග්‍රවුන්ඩ් කැම්පේන් එක නැත්නම් බිම් මට්ටමේ වියදම මනිනවා. ඊට පස්සේ ඊටත් අමතරව Facebook එක ඇතුළුව අන්තර්ජාලය තුළ සමාජ ජාල මාධ්‍යවලත් වියදමක් කොච්චර යන්නේද කියලා මනිනවා. ඉතාම විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තමයි මේ සිද්ධ කරන්නේ. අපි ඊයේ පුවත්පත් සාකච්ඡාවකදී අපි ආරාධනා කරා සියලු දේශපාලන පක්ෂවලට සහ ආයතනවලට පැමිණව බලව ඇවිල්ලා බලන්න මේ මොනවද කරන්න කියලා මේ කරුණු වැරදි නම් අපිට මේකට ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කරුණු. ඉතාම කෙටියෙන් කිව්වොත් ඇත්තටම මේක කරන්න අනිත් හේතුව තමයි අපි ගත්තොත් 2005 ජනාධිපතිවරණය සඳහා එක් ඡන්දදායකයෙකුට වැය කරලා තිබුණ රුපියල් 54ක් මැතිවරණ කොමිෂන් සභාව නිල වශයෙන් මිලියන 715ක් වියදම් කරලා තියෙනවා. 2010 මිලියන 1856ක් ඔබතුමාල වියදම් කරලා තියෙනවා මැතිවරණ දෙපාර්තමේන්තුව රුපියල් 132ක් පුද්ගලයෙකුට යනවා එක ඡන්දදායකයෙකුට. 2015 මැතිවරණ දෙපාර්තමේන්තුව වියදම් කරලා තියෙනවා මිලියන 2706ක් එක ඡන්දදායකයෙකුට රුපියල් 180ක් වියදම් කරලා තියෙනවා. 2019 දැන් ඇස්තමේන්තුව මම හිතුවේ 5500 මිලියන 5500යි කියලා සභාපතිතුමාට අනුව මම හිතන්නේ මිලියන 7500ටත් එහා යනවා. 5500 ඇස්තමේන්තුවට ගියොත් එක ඡන්දදායකයෙකුට රුපියල් 344ක් වැය කරනවා. මේ ආණ්ඩුවේ මුදල් ඇත්තරම මහජනතාවගේ සහ අපේ මුදල්. ප්‍රජාතන්ත්‍රවාදයේ මිලාදික නිසා 2019ට එද්දී අපේ ඇස්තමේන්තුව තමයි බිලියන වලින් ගත්තොත් ඇත්තටම අපි ගත්තොත් දැන් මේ යන විදියට ගියොත් බිලියන 10ත් 15ත් අතර වියදමක් නිලහා නොනිල වශයෙන් යන්නට පුළුවන්. එහෙමනොත් අපේ නොනිල ඇස්තමේන්තුව සහ ඔවුන්ගේ නිල ඇස්තමේන්තුවත් එක්ක යන්නට නියමිත වියදම තමයි මිලියන 15500ක්. ඒ කියන්නේ එක ඡන්දදායකයෙකුට වැය කිරීමට නියමිතයි රුපියල් 969ක් නිල වශයෙන් හා නොනිල වශයෙන්. මේවා පිළිබඳව කතා කරද්දී මම නිහඬ කාල සීමාව නිසා කිසිදු දේශපාලන පක්ෂයක නමක් කියන්නේ නැහැ. ඒ නිසා මට අවසර දෙන්න පොදු සංඛ්‍යාව ඉදිරිපත් කරන්න. අපි දැනට එහෙම කීවත් ඇත්තටම අපේ අන්තර්ජාලයේ තියෙන අපේ වෙබ්සයිට් එකේ තියෙන වෙබ්බඩි වේ තියෙන සිළු දනාට බලා ගන්න පුළුවන්. දැනට සති 3ක කාල පරාසය තුල දේශපාලන පක්ෂ පහක් විශේෂයෙන්ම අපේක්ෂකයන් 5 දෙනෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 3108ක් මිලියන 3108 ලක්ෂ 31000ක් ඇත්තටම වැය කොට තිබෙනවා සති 3ක පමණ කාල පරාසයක් තුල. මෙහි මුද්‍රිත මාධ්‍ය වෙනුවෙන් එක දේශපාලන අපේක්ෂකයෙක් වියදම් කරලා තිබෙනවා සියලු මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ වෙනත් වියදම් ප්‍රචාරක රැලි ආදියට මිලියන 1518ක්. ඊළඟ අපේක්ෂකයා වියදම් කරලා තිබෙනවා මිලියන 1422ක්. තවත් අපේක්ෂකයෙක් ඇත්තරම මිලියන 160ක්. ඊටත් අමතරව තවත් අපේක්ෂකයෙක් මිලියන 6ක්. තවත් අපේක්ෂකයෙක් රුපියල් මිලියන 2ක්. මේ මුළු මුදලම මිලියන 3108 සංසරණය වෙලා තියෙදි 90%ක්ම වැය කොට තිබෙන්නේ අපේක්ෂකයෝ දෙන්නේ. ඉතින් මේක තමයි මූලිකම තත්වය. එතකොට අපිට පේන දේ තමයි අනාගතයේ මැතිවරණවල මේ මැතිවරණයේ සුවිශේෂත්වය තමයි වැඩියෙන්ම මම හිතන්නේ මේ තමයි මූලික වශයෙන් වැඩිම වැය කිරීමක් දරන මූලිකම මැතිවරණයේ බවට පත් වෙන්නේ. එම නිසා
අපි මේක පුරවැසියන් වෙත ජනගත කරලා තියෙනවා. අපි ඉදිරියේදී කොමිෂන් සභාවේ සභාපතිතුමාත් මුණ ගැහිලා අපි ඉල්ලන්න නියමිතයි. මේ වත්කම් මහා බැරකම් ප්‍රකාශ ගන්නකොට මැතිවරණ කොමිෂන් සභාවටත් හැකියාවක් තියෙනම් අඩු ගන්න ඉල්ලන්න. ඔබලා පසුගිය අවසන් මැතිවරණ ඉදිරිපත් වන අවස්ථාවේදී වැය කරන ලද මුදල කවරේද? එහි මුදල් මූලාශ්‍රයේ කවරේද යන්නවත් අසන්නට තරම් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රගතිශීලී වේ නම් එය පිනක් ඇත්තටම. ඒට හේතුව තමයි වර්තමානයේ තියෙන්නේ වර්තමානයේ ඇත්තටම අපි දන්නේ නැහැ කොහෙන්ද මේ මුදල් පැමිණෙන්නේ. දුමිදු ප්‍රශ්නේ තියෙන්නේ මේ මිලියන 3108 මූලාශ්‍රයේ කුමක්ද? කොහෙන්ද මුදල් එන්නේ? මේ බරපතල වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අතිශය සරදම් සහගතයි. මැතිවරණ කොමිෂන් සභාවට දෙනවා දේශපාලන පක්ෂ වාර්ෂික ගිණුම් වාර්තාව. ඔබ බලන්න පක්ෂ දෙකයි තියෙන රුපියල් කෝටි ඉක්ම වෙච්ච මේ වාර්ෂික ගිණුම් වාර්තාවේ රුපියල් කෝටියක ධනවත්කමක් නැති දේශපාලන පක්ෂ කොහොමද දුමිඳු මෙච්චර මිලියන 2000ක් වියදම් කරන්නේ? මෙය තමයි ශ්‍රී ලංකාවේ ජනතාව ඇසිය යුතු ප්‍රශ්නය. ඒ නිසා කොමිෂන් සභාවටත් අනුල්ලංඝනීය අයිතියක් තියෙනවා මේ පිළිබඳව සොයන්න. පුරවැසියන්ටත් අයිතියක් තියෙනවා. සියලු දෙනා එක්ව මේ පිළිබඳව සේවය යුතුයි. එම නිසා මැතිවරණ නීතියක් ගෙනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ගන්නා වූ අනල්ප වෙහෙස පිළිබඳව අපගේ අතිශය ප්‍රණාමය පිරිනමන අතරේ අපි බලාපොරොත්තු වෙනවා මේ වියදම් ගැනත් ඔවුන් පතල අනුකම්පාවෙන් කටයුතු කරයි කියලා. හොඳ තැනකට මේ කතා බහ ආවා. ඔබතුමාටත් මම 22ක් කියන්නේ නැති මේ ඔබතුමා මැතිවරණ නිරීක්ෂණය කරගෙන යන අතරතුරේදී මේ වියදම සම්බන්ධයෙන් මොකද ලංකාවේ මතයක් සමාජය තුළ ගොඩනැගෙනවා. චැනල් එකක් අයිති නම් චැනල් එකක් සෙට් කරගත්තා නම් රටේ ජනාධිපති වෙන එක නේද? අහන්නත් දෙයක්ද කියන්නත් දෙයක්ද? බොහොම ලේසි කාරණාවක් කියලා සමහරකට හිතෙන්න පුළුවන්. මොකද ඔබතුමා හිතන්නේ මේ ප්‍රචාරණ වේදම සමාජ්‍ය භාවිතය? ඔව් ප්‍රචාරණ වේදම සම්බන්ධයෙන් මංජුල කියපු කාරණයකට එක කාරණයක් එකතු කරමින් මම මාධ්‍ය සම්බන්ධයෙන් කතා කරන්නම්. ඇත්තටම ඒ මුදල් වල ආපු සෝස් එක වගේම වැදගත් කාරණයක් මේ රටේ පුරවැසියා ප්‍රශ්න කළ යුතු මේ මිලියන 3000ක් 4000ක් වියදම් කරන දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකේ ඒ මුදල නැවත උපයා ගන්නට ක්‍රියා කරනවාද? ඒ මුදල ඔහුගේ නෙමෙයි නම් ඒ මුදල ලබා දීපු අයට මේ රටේ මහජනයාගේ සම්පත් මංකොල්ල ගන්න උන්ට ඊට කඩ දෙන්න වෙනවා. මේක තමයි ඉතිහාසයේ පුරාවටම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ මාසයකට රුපියල් ලක්ෂයකටත් වඩා අඩු වැටුපක් ලබන තනතුරකට නැත්නම් අපි කිව්වොත් රටේ රාජනායකයා වුණොත් ඔක්කොම ටික එකතු වෙනකොට ලක්ෂ 3ක් 4ක මුදලක් කියලා මේසා මුදලක් වැය කරනවාට ඒක පාර්ලිමේන්තුවට අදාළවත් පළාත් සභාවට අදාළවත් පළාත් පාලනයට අදාළවත් එකයි. දැන් අපි මේ වෙනකොට පහුගේ පළාත් පාලන මැතිවරණයට අදාළව නඩුකරයක් ගොනු කරලා තිබෙනවා. ඇත්තටම අදත් ඒ නඩුව යනවා මොණරාගල දිස්ත්‍රික්කයේ හයිකෝට්ටේ එක. ඒක අපේක්ෂකේ කෝටි 4ක් තමන්ගේ කුඩා කොට්ටාසෙට වියදම් කරලා තියෙනවා. පස්සේ තියෙන්නේ එහෙම වියදම් කරන අපේක්ෂකයා ඒ මුදල මැතිවරණයෙන් පස්සේ උපය ගන්න ක්‍රියා කරන ආකාරය. සහ අර එහෙම මුදල් වලට ඡන්දය ලබා ගන්න පුළුවන් නම් අපි මැතිවරණේ කතා කරන අර සම බිමට මොකද වෙන්නේ කියන එක. දැන් ලෝකේ මම හිතන්නේ අපි හැමෝම කතා කළා ලෝකේ හතරවෙනි බලවේගය හැටියට තමයි මාධ්‍ය හඳුන්වන්නේ. ඒ කියන්නේ සමාජයට සුවිශාල බලපෑමක් කරන්න පුළුවන් ඒකකේ ව්‍යුහය. දැන් අපේ රටෙත් ඒක ඒ විදිහටම සිද්ධ කරනවා. දැන් ඇත්තටම මාධ්‍යයක මැතිවරණ කාලයක වගකීම වෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු ගෙනියන එක. මැතිවරණ කාලෙ නෙමෙයි සාමාන්‍ය කාලෙත් වැදගත් වෙන්නේ ජනතාවට නිවැරදි තොරතුරු ගෙනියන එක. හැබැයි අද මාධ්‍ය ගෙනියන්නේ Tamanට ඕන තොරතුරු. දැන් උදේට පත්තරේ අරන් බැලුවොත් පත්තරේ තියෙන තොරතුරත් ජනතාවට ගෙනියන්නේ Tamanට ඕන විදිහේ අර්ථකථනයක් එක්ක. ඒතර ඇත්තටම ජනතාවට තොරතුරු ගෙනියන්නේ නැහැ මාධ්‍ය ආයතන. මාධ්‍ය කරමින් තිබෙන්නේ ඒ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හෝ මාධ්‍ය අයිතිකරුවන්ගේ දේශපාලන අභිමතයේ පරිදි අයම් අපේක්ෂකේ ප්‍රවර්ධනය කිරීම තමයි මේ මොහොතේ බොහොමයක් මාධ්‍ය කරමින් තිබෙන්නේ. එහෙම නොවන මාධ්‍ය ආයතන දෙකක් තුනක් තිබෙනවා. සුරංග කිව්වාගේ රූපවාහිනී විතරක් නෙමෙයි අතරම ගුවන්විදුලි මාධ්‍යත් මේ බලපතල විදිහට මේ කාරණේ සිද්ධ කරමින් යනවා. පුවත්පත් උත් යම් ප්‍රමාණයක නමුත් ඒක ඒ තරම්ම ප්‍රමුඛව දැනෙන්නේ නැහැ. දැන් මේ හැම මාධ්‍යයක්ම අපි ඇත්තටම රාජ්‍ය මාධ්‍ය වලට ඇඟිලි දික් කරනවා මේක මොකද අපේ මුදලින් නඩත්තු වෙන්නේ කියලා. හැබැයි දැන් ඒ රාජ්‍ය මාධ්‍ය පවා ප්‍රධාන තරඟේ ඉඳලා තමයි මම හිතන්නේ ආදායම් උත්පාදනය කරගන්නේ. අවස්ථාවක දෙහිකදී මහා බාණ්ඩාගාරේ මුදල් ගන්න වෙන්න පුළුවන්. එහෙම ගත්ත අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි ඔවුනුත් මේ තරඟකාරී වෙළඳපොළ තුල තමයි මාධ්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ කරමින් තිබෙන්නේ. ඒතර මේ දෙගොල්ලම
මෙතුමා කිව්වාගේ අර සංඛ්‍යාත ජනතාවට හිමි සංඛ්‍යාත තමයි දෙගොල්ලෝම පාවිච්චි කරමින් තිබෙන්නේ. ඒකට රාජ්‍ය මාධ්‍ය විතරක් වෙනමම කොටු කරලා ඒගොල්ලන්ට පමණක් නීති සම්පාදනය කිරීම මං හිතන්නේ නෑ එතරම් සදාචාරාත්මකයි කියලා. එක්තරා විදිහකට අපි ඒකට එකඟ වෙන්න ඕනේ මහජන මුද්‍රණින් නඩත්තු වෙන ආයතන කියලා අපි ඒක බලනවා නම් එහෙනම් ඒ අයට අනිත් අයට වඩා වැඩි වගකීමක් තියෙනවා. නමුත් ඒක න්‍යායාත්මකව එසේ වුණත් ප්‍රායෝගිකව මේ සියල්ලම එකම තරඟ බිමක තමයි කටයුතු කරන්නේ. වගේම එකම සංඛ්‍යාත තමයි පාවිච්චි කරන්නේ. සමේ හැමෝටම යම් වගකීමක් තිබෙනවා සදාචාරයක් තිබෙනවා මැතිවරණ කාලය තුල නිවැරදි තොරතුරු ජනතාවට ගෙනියන්න. දැන් අපි මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට අවස්ථා කීපයකදී ලිව්වා. ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාට මේක ගැන ලිව්වා. TRC එකට ලිව්වා. මේවා පාලනය කරන. ඒ වගේම ගතිකර ජනාධිපතිතුමාටත් ලිව්වා. මොකද ජනාධිපතිතුමාට විශේෂ භාර අමාත්‍යවරයා හැටියට මේ මාධ්‍ය ආයතනවලට බලපත්‍ර ලබා දෙන බලධාරියා හැටියට ඔහුට නියෝග නිකුත් කිරීමේ හැකියාව තිබෙනවා. මැතිවරණ කොමිසමේ උපමාන අනුව ක්‍රියා කරන්න කියලා. නමුත් අවාසනාවකට ජනාධිපතිතුමාට අපි යොමු කරපු ලිපියට කිසිම ප්‍රතිචාරයක් ලැබුණ නැහැ. TRC එකට සහ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කරපු ලිපියට අමාත්‍යාංශ ලේකම්වරයා අපිට ලිපියක් යොමු කරලා තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමා උපදෙස් දෙනවා නම් මේ මාධ්‍ය ආයතනවලට එරෙහිව නඩු ගෙනියන්න ඒගොල්ලෝ සූදානම් කියලා. හැබැයි ඒකත් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් විතරයි. අපි කල්පනා කළා රාජ්‍ය මාධ්‍ය විතරක් ඉලක්ක කරගෙන එවැනි ක්‍රියාදාමයකට යනවා නම් ඒක අසාධාරණයි කියලා. ඒ නිසා අපි ඇත්තටම මේ හෙට දවසේවත් අඳුම තරමේ මේ මාධ්‍ය ආයතන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන අපි කියන්නේ නැහැ කිසිසේත්ම මේ මාධ්‍ය ආයතන පාලනය කර ලක් කළ යුතුයි කියලා. මාධ්‍යයට නිදහස තියෙන්න ඕනේ ස්වාධීනව ජනතාවට තොරතුරු ගෙනියන්න. හැබැයි මාධ්‍ය ආයතන වලට තියෙන්න ඕනේ යම් ස්වයං සමබරතාවයක්. ස්වයං සමබරතාවයක් තියෙන්න ඕනේ නිවැරදි තොරතුරු විශේෂයෙන්ම මැතිවරණ කාලයක් තුළ සමබරව සියලු දේශපාලන පක්ෂවලට සියලු අපේක්ෂකයින්ට අපි කියන්නේ සමානම අවස්ථා දෙන්න ඕනේ කියලා. මොකද මේ ඡන්ද 2000ක් 3000ක් ගන්න අපේක්ෂකයෙකුටත් ඡන්ද ලක්ෂ 40,000ක් ගන්න මහජන නියෝජනයක් ගන්න දේශපාලන පක්ෂයකටත් එක හා සමාන සැලකනවා නම් ඒක සමාන සැලකීමක් වෙන්නේ නැහැ. සම ආයත තමයි සමානව සැලකන්න වෙන්නේ. ඉතින් ඒ සමබරතාවයේ පවත් ගන්න මාධ්‍ය ආයතන කටයුතු කරන්න ඕනේ. එහෙම නොවුනොත් මම හිතනවා වේගෙන් දැන් සමහර අපි දන්නවා මැතිවරණ කාලෙදිත් සාමාන්‍ය කාලෙ වුණත් දැන් සමහර මාධ්‍ය ආයතන එක එල්ලේට එක එක දේශපාලන පක්ෂවලට එක්කෝ එරෙහිව හෝ පක්ෂව කටයුතු කරනකොට ඔවුන්ගේ ග්‍රාහකයන් ටිකෙන් ටික එකකින් ඈත් වෙනවා. වෙන මාධ්‍ය එන වෙන චැනල් වලට යොමු වෙමින් තිබෙනවා. දැන් පොදු අභියෝගයක් තියෙනවා මම හිතනවා ඉදිරි අවුරුදු 4-5 ඇතුළත දැන් මාධ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් සැලකිල්ලක් දැක්වුවේ නැත්නම් සමාජ මාධ්‍ය වෙත වේගයෙන් යොමු වෙමින් තිබෙනවා. ඉදිරි අවුරුදු 5 වෙනකොට මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය නොසලකා සමාජ මාධ්‍ය ප්‍රධාන තොරතුරු සංවේදකයා වීමේ හැකියාව තිබෙනවා. ඒ තරම් වේගයෙන් දැන් 2015 අපි ජනාධිපතිවරණයේ දැකපු තත්ත්වෙයි 2019 ජනාධිපතිවරණයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය දිහා බැලුවොත් ඉතාම වේගයෙන් සමාජ මාධ්‍ය ග්‍රහණයට මේ තොරතුරු හුවමාරුවීම මාරු වෙමින් තිබෙනවා. සමහන් හිතනවා මාධ්‍ය මේ පිළිබඳව නීතියේ කුමක් සඳහන් වුණත් මැතිවරණ කොමිසම සභාවේ උපමාන කෙසේ සඳහන් වුණත් එක පැත්තකින් සදාචාරයේ පැත්තෙන් කල්පනා කරන්නට ඕනේ. මංජුල කිව්වා වගේ අපේ රටේ ඔබේ දරුවත් මගේ දරුවත් හෙට දවසේ මේ රටෙන් එළියේ ඔය යුරෝපා රටවල්වල අවුරුද්දේ මාස ගණනාවක් සීතලේ වෙවුලන රටවල්වල පදිංචිකරුවන් බවට පත් කරන්න අපි ක්‍රියා කරනවද? නැත්නම් අපේ රට යහපත් රටක් බවට පත් කරන්නට අපි හුදු දේශපාලන භාවිතාවත් එක්ක අපේ හුදු මාධ්‍ය ආයතනයේ අයිතිකරුගේ හෝ කණ්ඩායමක කැමැත්ත මත යම් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කරන්නට මාධ්‍ය සදාචාරවලින් බැහැරට ගිහිල්ලා මූලික සංගමයකින් තොරව අපි කටයුතු කරමින් අපේ රට මේ මොහොතේ මැතිවරණ සම්බන්ධයෙන් සාධනීය තැනකට එමින් තියෙන මොහොතක මාධ්‍ය ක්‍රියාකාරීත්වය හරහා එවැනි ආගාධයකට අපි ගෙනියනවද නැද්ද කියන එක තීන්දුව කරන්න ඕනේ. නීතියටත් වඩා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව පුරවැසියෝ හැටියට මේ රටේ ශ්‍රී ලාංකිකයෝ හැටියට ඒ හැඟීමෙන් මම හිතන්නේ වුන් කටයුතු කළොත් මේ තත්ත්වය අපිට යමක් යම් වෙනසක් කරන්න පුළුවන්කම තියෙනවා. හරි ද්‍රෝහණ මහත්මයා ඔබතුමත් දැන් මට විශේෂයෙන්ම කියන්න ඕනේ කාරණයක් තමයි හෙටයි අනිද්දායි. අනිද්දා තමයි ඡන්දේ තියෙන දවසේ. දැන් අපි මේ තාක්ෂණය ගැන සමාජ වෙබ් අඩවි ගැන කතා කරන්නේ ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ වෙන කවර මැතිවරණයකටත් වැඩිය මේ මැතිවරණයේදී පොලිසිය නවීන තාක්ෂණي උපයෝග කරගන්න අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම අපේ මේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් අපිට ඒ ගැන යම් අනුග්‍රහයක් දක්වුවා. විශේෂයෙන්ම අපේ හැම
පොලිස් කොට්ටාශයක් ආශ්‍රිතවම අපි කණ්ඩායම් යොදවලා තියෙනවා. ඒ ඒ පොලිස් කණ්ඩායම් ඒ පොලිස් කණ්ඩායම් වල මේ ඇඳුමේ කුඩා කැමරාවක් සවි කරලා තියෙනවා. කණ්ඩායම් ප්‍රමාණයක් අපි යොදවලා තිනවා. හැම චන්ද මධ්‍යස්ථාන සියල්ල ආවරණය වෙන්න යම් සිදුවීමක් ඇති වුණොත් විශේෂයෙන් මේ ගැන පොලිස් මූලස්ථානයේ ඊයේ විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරා ලංකාව පුරාම ඒ ගැන දැන් අපේ රටේ 1995 අංක 14 කියලා විශේෂ පනතක් සම්මත වුණා. මීට අවුරුදු 25කට ඉස්සෙල්ලා මේ පනත සම්මතුනේ. හැබැයි වැඩිපුර මේ පනතේ ප්‍රයෝජන අපි තාමත් ගන්නෙ නැහැ. හැබැයි දැන් මෙතෙන් දිනම් අපි ගන්නවා මේ ප්‍රයෝජන. මොකද්ද මේ පනත? යම් ආකාරයක වීඩියෝ ඒ වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය සාක්ෂි උපයෝගී කර ගන්න ආකාරය. මේ පනතට ඉස්සෙල්ලා අපේ රටේ කොහෙවත් අධිකරණයක මේ හඬපටියක් වීඩියෝ එකක් සාක්ෂියක් හැටියට ගන්න බෑ. දැන් මේ පනතේ හැටියට ගන්න පුළුවන්. අපි ඒ ගැන ඒ පනතේ 4 සහ 5 වෙනි වගන්තිවල කියනවා කොහොමද ඒව අධිකරණي උපයෝගී කරගන්නේ කියලා. ඉතින් අපි මේ නිලධාරීන්ට උපදෙස් දීලා තිනවා. ඒගොල්ලන්ට විශේෂ පුහුණුවක් දීලා තිනවා. ඒගොල්ලන්ගේ මේ නිල ඇඳුමේ ඒකම සවි කරලා තියෙන ජැකට්ටුවක ඒ කැමරා තියෙන්නේ. මේ හැම එකක්ම අපි කැමරා ගත කරනවා. ඒ කැමරා ගත කරන්නේ ඒ දර්ශන. නමුත් ඒ අතර යම් වරදක් වුණොත් ඒකට අදාළ ඒ දර්ශනය අධිකරණයට වීඩියෝ සාක්ෂියක් ඇටියට 1995 අංක 14 දරන පනත යටතේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් නවීන ලෝකයට අපි ඉස්සරහට යන්න ඕනේ. එක පියවරක් හැටියට ශ්‍රී ලංකා පොලිසිය මෙවර මැතිවරණයේදී ඒ පියවර තබලා තිනවා. ඉතින් ඒ නිසා අපි කියන්නේ කිසිම ආකාරයක ඡන්ද පුලාශ්‍රිත වේවැනි ක්‍රියාවල නිරත වෙන්න එපා. විශේෂයෙන්ම මම සඳහන් කරන්න කැමති අනිද්දා මැතිවරණේ පැවැත්වෙන දිනේදී මේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා පත් කර ගැනීමේ මැතිවරණ පනතේ 68 69 70 සහ 71 වගන්තිවල තියෙන කාරණා ගැන පොඩ්ඩක් ජනතාව දැනුවත් කරන්න. දැන් විශේෂයෙන්ම ඡන්ද පොලේ ඉඳලා කිලෝමීටර් භාගයක් ඇතුළත කිසිම අවස්ථාවක යම් යම් දේවල් පෙන්වන්න යම් කෙනෙකුට ඡන්දය පාවිච්චි කරන්න කියන්නේ යම් කෙනෙකුට ඡන්දය පාවිච්චි කරන්න එපා කියන්න ආයාචනා කරන්න ඒ වගේ දේවල් කරන්න බෑ. ඒ වගේම ශබ්දය විස්තරණය වෙන යන්ත්‍ර භාවිතා කරන්න බෑ. මෙගාෆෝන් එකක්වත් පාවිච්චි කරන්න බෑ. ඒ වගේම විශේෂයෙන්ම මේ 68 වෙනි වගන්තියේ දෙකේ ආයන්නේ සඳහන් කරලා තිනවා මේ කාරණේ අපි විශේෂයෙන්ම පොලිස් සදාන දරු දීලා තිනවා. ඡන්ද පොලක් අසල කෑ ගහන්නත් බෑ. අවිනිත විදියට හැසිරෙන්නත් බෑ. මම ඒ වගන්තිය පොඩ්ඩක් පැහැදිලි කරනවා. මොකද මම දැක්කා ඔබත් දකින්න ඇති සමහර මේ රූපවාහිනී දර්ශනවල සංවිධායක සමහරලාට උත්සාහ කරනවා. සමහරලාට උත්සාහ කරන්න නැති අවස්ථා තියෙනවා මේ බීමත් පුද්ගලයන් සම්බන්ධ ප්‍රශ්න. දැන් මේ වගන්තියේ තියෙන්නේ මේ විදියට. ඡන්දපොල ඇතුළත හෝ ඡන්දපොලට ඇතුළු වන දොරටුව ළඟ හෝ තදාසන්නේ වූ යම් පොදු හෝ පුද්ගලික ස්ථානයකදී කෑ ගැසීම හෝ වෙනත් අසංවර ලෙස ක්‍රියා කිරීම නොකළ යුතුය. මේකෙම සඳහන් කරලා තියෙනවා පොලිසියට අත්අඩංගුවට ගන්න පුළුවන් වරදක් කියලා එක. ඉතින් අපි ඒ ගැන ඊටාම දැඩිව ක්‍රියා කරනවා. ඒකම මේ මැතිවරණේ ප්‍රකාශයට පත් කරපු දවසේ ඉඳලා මැතිවරණේ 16 වෙනිදා ඉවරලා තව සතියක් යනකල් කිසිම ආකාරයක පෙරහැරවල් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒකම කිසිම රැස්වීමක් පවත්වන්න හැකියාවක් ලැබෙන්නේත් නැහැ ඊයෙන් පස්සේ. ඉතින් මේ කාරණා ගැන අපි අවධානය යොමු කරනවා. ඒකම අපි විශේෂයෙන්ම මම කිව්වා 70,000ක් යොදවලා තියෙනවා කියලා. මේකට සිවිල් ඇඳුමින් සැරසුණු නිලධාරීන් 5,000කුත් අපි යොදවලා තියෙනවා. ලංකාව පුරාම මේ ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරන්න ඔවුන් තොරතුරු ලබා ගන්නවා. ඔවුන්ටත් සමහර අයට අපි කැමරා ලබා දීලා තියෙනවා. ඉතා කුඩා කැමරා මේ දර්ශන පටිගත කරලා ඒව අවශ්‍ය වෙලාවට අපි අධිකාරීන්ට ඉදිරිපත් කරනවා. ඒ වගේම මැතිවරණ කොමිෂන් සභාවටත් අපි ඉදිරිපත් කරනවා අවශ්‍ය කටයුතු සඳහා. නමුත් විශේෂම වරදක් වෙලා තියෙනවා නම් ඒ දර්ශන අපි අධිකාරීන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ලංකාව පුරා විශේෂයෙන්ම මාර්ග බාධක 400ක් හෙට ඉඳලා මේ වන විටත් අවස්ථාව ඉඳලා ක්‍රියාත්මක වෙනවා. දැන් විශේෂයෙන්ම කල්ලි හැටියට ඔබ සමහර වෙලාවට අහලා ඇති මේ විවිධ වර්ගී ජීප් රථ, කැබ් රථ, සමහර මැතිවරණ කීපයකට ඉස්සලා තිබුණා මේ ඩිෆෙන්ඩර් සංස්කෘතියක්. ඇත්තටම මේ මැතිවරණෙදි නම් එහෙම සංස්කෘතියක් දකින්න ලැබෙනවා. ඉතින් ඒව සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි දැඩි අවධානය යොමු කරලා ක්‍රියා කරනවා. යතුරුපැදි කණ්ඩායම් මේ ආකාරයට කටයුතු කරනවා නම් ත්‍රිවිල් කණ්ඩායම් එහෙම පෙරහැරවල් යන්න බෑ. අපි කියලා තියෙන්නේ එහෙම යනවා නම් ඒ වාහනත් එක්කම අරගෙන
පොලිසිය භාරයට පත් කරන්න අධිකරණයට ඒ නඩු භාණ්ඩ හැටියට ඉදිරිපත් කරන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම මැතිවරණ දිනේදී තවත් වරදක් සිද්ධ වෙනවා. මේක තමයි මේක අඩුවෙන් තියෙන. නමුත් මේ හොර ඡන්ද දැමීමේ වරද නැත්නම් අනේකෙකු ලෙස පෙනී සිටීමේ වරද. දැන් මෙවැනි වරද සිදු කරන අය ගැන අපි කියලා තියෙන ඒගොල්ලෝ අනිවාර්යෙන්ම අත්අඩංගුවට අරගෙන පොලිස් භාරයට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා. කාගේ හරි නමකින් එහෙම නැත්නම් කාගේ හරි ඡන්ද පත්‍රිකාවක් ඡන්ද කාඩ් එකක් අරගෙන ඒ නැති එක්කෙනෙක් වෙනුවෙන් මියගිය එක්කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින්න බෑ. මේ හැම මැතිවරණ පරතකම මේක වරදක්. ඉතින් මේ වැරදි ගැන අපි තා දැඩිව ක්‍රියා කරනවා. එයා අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම අවශ්‍ය බලය පාවිච්චි කරන්න කියලාත් අපි කියලා දීලා තියෙනවා. ඒකට හේතුව ගිනි අවි හැමෝටම ලබා දීලා තියෙනවා. විශේෂ කාර්ය බලකාය වගේම විශේ෷ කැරලි මර්ධන කණ්ඩායම් 42ක් අපි ලංකාව පුරා ස්ථානගත කරලා තියෙනවා. යම් අවස්ථාවක බලය පාවිච්චි කරන්න වුණොත් ප්‍රජාතන්ත්‍රවාදී වගේම ජනතාවගේ පරමාධිපති බලය පරම අයිතිය තහවුරු කරන්න අපි ශ්‍රී ලංකා පොලිසිය අවශ්‍ය ආකාරයට කටයුතු කරන්න නිලධාරීන් උපදෙස් දීලා තියෙනවා. මේ හැම දෙයක්ම කරන්නේ මේ ජනතාවගේ උතුම් අයිතිය ඩොනමෝර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට අධිරාජ්‍යවාදී පාලකයෝ ලබලා දීලා දැන් අවුරුදු 100කට ආසන්න කාලයක් ගත වෙන මේ ලෝකේ තියෙන පරම අයිතිය ආරක්ෂා කරලා දෙන්න අපි ඊටාම කැපවීමෙන් කටයුතු කරනවා. මම තව දෙයක් ඔබතුමාගෙන් අහන්න කැමති. දැන් සමහර විට මේ අපි දැකලා තියෙන සමහර මැතිවරණවලදී රාත්‍රී 12 වගේ වෙනකොට දැන් සමහරු දැනගන්නවා දැන් ඔන්න ප්‍රතිශතයේ ගිහිල්ලා ඉවරයි මෙන්න මේ අදාළ පුද්ගලයන්ට මේ අදාළ පැත්ත තමයි දැන් දිනලා තියෙන්නේ කියලා යනවා. එතකොට මේකේ ඉන්නවා ටිකක් අර මන්ද මානසිකත්වයෙන් පෙළෙන සමහර ටිකක් ඇඟට අර හයිය ගත්ත ශක්තිය ගත්ත පිරිස් ඉන්නවා. එතකොට මානසික වගේම අදිමානසික කියන දෙකම අතර දෝලණය වෙන අය ඉන්නවා. එතකොට මේ වගේ අය ටිකක් එළියට බහිනවා. දැන් සමහරලාට මාධ්‍ය ආයතන වට කරනවා, එමෙත ඡන්ද පොළවල් ගණන් කරන තැන් වට කරනවා. මේවා අපේ රටේ සිද්ධ වෙලා තියෙන දේවල්. දැන් ඒව පාලනය කරන්න ඔබතුමාලා මේ පාර මොකක් හරි ඒක තමයි මම කියන්නේ. දැන් අපි මේ විශේෂ කැරලි මර්ධන කණ්ඩායම් 42ක් ස්ථානගත කරලා තියෙනවා. ඒ කඳුළු ගෑස් ඒවයි ඒ අවශ්‍ය උපකරණත් එක්ක. මීට අමතරව මාර්ග බාධක 400ක් යොදවලා තියෙනවා. මීට අමතරව මේ පොලිස් ජංගම රථ 3000කට ආසන සංඛ්‍යාවක් යොදලා තියෙනවා. මේ හැම දෙයකින්ම අපි විමර්ශන කණ්ඩායම් දාලා තිනවා. ඉතින් එහෙම කරන්න බෑ. දැන් විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා දැන් ඇත්තටම දැන් මේ අපේක්ෂකයෝ ඉන්නේ 35 දෙනෙක්නේ. නමුත් ඒගොල්ලන්ගේ ප්‍රාදේශීය නියෝජිතයෝ ඉන්නවානේ මේ පක්ෂවල ඉවැ. ඒ අය ගිනුත් දැන් අපි ඇත්තටම පෞගේ මැතිවරණවලදී ඒ සහාය සමහර අය ලබා දුන්නා. ඒ තමුන්ගේ අර නොහික්මුණු නැත්තන් නැහැදිච්ච අනුගාමිකයෝ ඉන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ පාලනය කරන්න ඒ ප්‍රාදේශීය වශයෙන් ඉන්න යම් යම් පක්ෂවලට අයිති අයගේ වගකීමක් කැපවීමක් තමයි. දැන් ඔබ කිව්වා වගේම සමහර වෙලාවට රෑ 12 එක වෙනකොට කණ්ඩායම් මැෂින් එළියට බහින්න පුළුවන්. එහෙම වුණොත් අනිවාර්යෙන් මේ අය අත්අඩංගුවට අරගෙන ඒ මැතිවරණ පනතේ විධිවිධාන යටතේ ඒ වගේම අපේ රටේ අපරාධ නීතිය යටතේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද දැන් මෙච්චර මේ 217යි මැතිවරණ සිදුවීම් මේවත් ඉතා සුළු සිදුවීම් උපරිම තියෙන්නේ සුළු පහර දීම් වගේ සිදුවීම් තමයි. ඉතින් මේවා නවත්තගෙන අපි ඉස්සරහට ගියොත් අපිට ජාත්‍යන්තර වශයෙන් උත් හොඳයි අපේ රටට. මොකද අපි දන්නවා දැන් සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම විදේශ රටකට අපි අපේ වීසා එක දිහා අරගෙන වෙන රටක ඉමිග්‍රේෂන් කවුන්ටර් එකක් ගාවට ගියාමත් අනිත් මිනිස්සු ඔක්කොම යවල අපිට පැය ගාණක් ඉන්න වෙලා තියෙනවා. මොකද අපේ මිනිස්සුන්ගේ හැසිරීම කාලයක් තිබිච්ච මේ தත්ත්වය විදේශගත වෙනකොටත් අපිට බලපානම අපේ රට සලකන්නේ මේ වගේ தත්ත්වයක්. ඉතින් මේවැන් මිදෙන්න නම් අපි 100%ක් මේ වගේ මැතිවරණ ඊටාම සාධාරණව කරලා අපි පෙන්වන්න ඕනේ අපි හැදිච්ච ජාතියක් කියලා ලෝකෙට. ඒකට උපරිම කැපවීම මැතිවරණ කොමිසමට ශ්‍රී ලංකා පොලිසිය හැටියට අපි ලබා දෙනවා. මම ඔබතුමාලාගෙන් තව පොදු ප්‍රශ්නයක් අහනවා. මේ අදත් මම දැක්ක මේ සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව දැන් ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට මේ වගේ දේවල් කොයිතරම් කවද වෙනකම් කරන්න පුළුවන්ද, මැතිවරණ කොමිසමේට බලය එන්නේ කොතනදද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද රෝහණ ඉටියරච්චි මහත්මයාට? මම හිතන්නේ නෑ ඒක මැතිවරණ කොමිසම එක සම්බන්ධයක් තියෙනවා කියලා. ජනාධිපති එකත් මං හිතන්නේ ඒ ප්‍රශ්නේ හරියටම යොමු කරන්න පුළුවන් අපේ අජිත් රෝණ මහත්මයාට. මොකද එතුමා පිළිබඳ නීතිය පිළිබඳ විශාරදයක් නිසා. මොකද මගේ දැනුම හැටියට ජනාධිපතිවරයාට අයිතිය තියෙනවා සිරකරුවන් නිදහස් කරන්න. හැබැයි ඒකට ක්‍රමවේදයක් තියෙනවා. ඔව්. ඒ ක්‍රමවේදයට අනුව ඒ අවශ්‍ය ආයතන වලින් ඒ නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව තමයි ජනාධිපතිවරයාට උනත් ඒ නිදහස් කිරීම සිදු කරන්න පුළුවන්කම තිබෙන්නේ. දැන් මේක ගැටලුව එන්නේ මේ මැතිවරණ කාලයක් තුල වීම සහ
ජනාධිපතිවරයාගේ අවසාන කාලයේ තුල මේක සිදු කිරීමත් එක්ක සමාජ කතිකාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් මේක කොච්චර දුරට මේ මැතිවරණයට අදාළ වෙනවද මැතිවරණයට බලපෑමක් වෙනවද කියන එක පිළිබඳව සංවාදයක් රටේ තියෙනවා. ඉතින් නමුත් ඒක එක එල්ලෙම මේ මොකද මැතිවරණ කාලයක සිද්ධ වෙන සෑම කටයුත්තක්ම මැතිවරණ ගොඩට ඇතුල් කරලා අපිට කතා කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මීට වඩා මම හිතනවා මීට වඩා නිශ්චිත විධිමත් උත්තරයක් අජිත් මහත්මයාට දෙන්න පුළුවන් වෙයි කියලා. නමුත් මම කැමති වෙනත් කරුණකුත් මතක් කරන්න. මම හිතන මේ සංවාදයේ අවසන් කාලය ගත වෙන නිසා මේ ඡන්දයේ දිනේදී මේ නිවාඩු ලබා දීම පිළිබඳව මතර මේකෙත් හරියම උත්තරේ දෙන්න පුළුවන් සුරංග මහත්තයා. නමුත් විශේෂයෙන්ම මේ වතු ආශ්‍රිතව අපිට ෆැමිලි ඇවිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් සම්පදායිකව වතුවල වතු වැවිලි ප්‍රජාවට නිවාඩු ලබා දෙන්නේ හවස් කාලේ උදෑසන කාලේ වැඩ කරලා. දැන් මේවර ඡන්ද පත්‍රිකාව ඉතාම දිග එකක් වීම නිසා සමහරවිට මේ ප්‍රදේශවල ඡන්දදායකයෝ ඡන්දේ පාවිච්චි කරන්න සැලකිලිතු කාලයක් ගන්න පුළුවන්. අපි දන්නවා මැතිවරණ කොමිසම එක ඡන්ද මධ්‍යස්ථානයක වැඩිපුර මම හිතන්නේ ඡන්දේ සලකුණු කිරීමේ ස්ථාන ගණනාවක් වැඩි කරලා තිබෙනවා. නමුත් කොහොම වුණත් යම් ආකාරයකට මේ හවස දෙක තුන වෙලා ඡන්ද පොල්ට යන්නට අවස්ථාව උදා වුණොත් කෙනෙකුගේ ඡන්දේ අහිමි වීමේ දීර්ඝ පෝලිම් මොකද එකම ප්‍රදේශයක බහුතරයක් හවස් කාලේ ඡන්ද පොල්ට යන තත්ත්වයක් ඇති වුණොත් ඒක යම් ආකාරයකට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා වතු අධිකාරීවරුන්ට සහ වතු හිමියන්ගෙන් අපි ඉල්ලන්න කැමති නිරීක්ෂණ සංවිධානයක් හැටියට මේ උදෑසන කාලයේ මේ මැතිවරණයේදී ඔවුන්ගේ රාජ්‍ය නායකයා අපේ රටේ ප්‍රධාන පුරවැසියා තෝරන මැතිවරණයට මේ දිනේ උදේ කාලයේ නිවාඩු දෙන්න කියලා. ඒ වගේම අපිට අද දිනේත් පැමිණිලි දෙකක් ලැබිලා තිබුණා. කෝට්ටේ ප්‍රදේශයේ පෞද්ගලික ආයතන එකත් ගම්පහ ප්‍රදේශයේ පෞද්ගලික ආයතන එකත් මේ නිවාඩු ලබා දෙන්නට සූදානමක් නැහැ කියලා. නිවාඩු දෙනවා නම් දෙන්නේ ඔවුන්ට වැටුප් රහිත නිවාඩු කියලා. නමුත් 1981 අංක 15 කියන පනත යටතේම කියලා තියෙනවා. ඊළඟට මැතිවරණ කොමසාරිස්වරයා සහ මානවික කොමිස සභාව අතර ඇතිවෙච්ච සංවාද සාකච්ඡාවලදීත් අවස්ථා ගණනාවකදී මේ කාරණේ අවධාරණය වෙලා තියෙනවා. මොවුන්ට සාධාරණ කාලයක් ලබා දෙන්නට අවශ්‍යයි. අවම වාසයෙන් කිලෝමීටර් 40කට අඩු නම් දින භාගයක නිවාඩුවකුත්, ඒ වගේම 40ත් 100ත් අතර නම් දින එකක්, දින 100ත් කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දින එකමාරක් සහ කිලෝමීටර් 150ට වැඩි නම් දින දෙකක් අවම වශයෙන් ලබා දෙන කලිට වඩා වැඩි කාලයක් ලබා දීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ කාරණා හැම මැතිවරණයකදීම යම් ප්‍රමාණයකට විශේෂයෙන්ම කොළඹ කොටු ආශ්‍රිත ප්‍රදේශවල කඩවීදිවල වැඩ කරන තරුණයින්ට අවස්ථාව නොලැබෙනවා. ඒ වගේම ගාමන් ෆැක්ටරිස්වල ඉන්න සමහර කොටස්වලට සමහරව ඇත්තටම නිවාඩු ලබා දෙනවා. නමුත් මේ රටේ මම හිතන්නේ මේ මැතිවරණයේදී තමයි වැඩිම විදේශගත ප්‍රමාණයක් මේ වෙනකොට නිරීක්ෂණය වෙන්නේ ලංකාවට එනවා මේ මැතිවරණයේ ඡන්දේ පාවිච්චි කරලා. එතකොට එවැනි වටපිටාවක් තුල රට තුල ඡන්දේ භාවිතා කරන්නට හිමිකම් තියෙන පිරිසට යම් සේවා යෝජකයෙකුගේ ක්‍රියාකාරීත්වය නිසා ඡන්දේ අහිමි වෙනවා නම් ඒක බරපතල අපරාධයක්. අපි ආයාචනය කරනවා සියලුම හාම්පුතුන්ට ඔබේ සේවකයාට තමන්ගේ රාජ්‍ය නායකයා තෝරගන්නට තියෙන ඉඩකඩ මේ ඡන්දේ දවසේ ලබා දෙන්නට කියලා. ඒ වගේම මතක් කරන්නට ඕනේ හැම කෙනෙක්ම උදෑසනම ඡන්ද පොළට යන්න තමන්ට අර අනන්‍යතාවයේ තහවුරු කරන්නට මැතිවරණ කොමිස සභාව කියන ලේඛන 5-6 එකක් ඔබ සතුව තිබුණොත් ඔබට පෝල් කාඩ් එක ලැබුණත් නොලැබුණත් ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. 2018 ලේඛනයේ ඔබේ නම ඇතුළත් වෙලා තිබෙනවා නම් ඔබේ අනන්‍යතාවයේ ඔබට තහවුරු කරන්නට පුළුවන් නම් ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන්. රජිත්‍රෝණ මහත්මයා කිව්වට හොර ඡන්ද දැමීම මම හිතන්නේ මේ හැඳුනුම්පත අනිවාර්ය කිරීමෙන් පස්සේ ඉතාම අවම මට්ටමක තමයි දැන් තියෙන්නේ. ඒ නිසා මම හිතනවා අපිට හොඳ සාමකාමී මැතිවරණයක් මැතිවරණ දිනේදී අපේක්ෂා කරන්න පුළුවන්. මේ ඉදිරි දින දෙක කළමනාකරණය කරන්නට අපිට හැකියාව ලැබුණා. මම හිතනවා සුරංග මහත්මයාගෙන් මම අහන්න ඕනේ මේ ඡන්දේ දාන්න යන තැනට ගියාම ගෙනියන්න ඕනේ මොනවද? කොහොමද ඡන්දේ දාන්නේ? ඒතකොට ඡන්ද කොලේ දැන් මේ පාර අඩි දෙකයි අඟල් දෙකක් විතර දිගයි. මේක නවන්නත් සිස්ටම් එකක් තියෙන බෑ. මොකක් හරි මේක නිකම්ම ඔය ගුලි කරලා දාන්නත් බෑ. මේක ඔබතුමාලගේ කාර්ය මණ්ඩලයට අරගෙන දිග අරින්න ලේසි වෙන්නත් ඕනේ. යම්කිසි පහසුවක් අපි සරසනවා නම් කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන් නේද?
ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්න, ඉක්මනට ප්‍රතිඵල දෙන්න ඔබතුමන්ලගේ කාර්ය මණ්ඩලයට වෙහෙසක් නැතුව මේ වැඩේ කරන්න උදව්වක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කොහොමද ඒව කරන්නේ කියලා මට පොඩ්ඩක් අපිට දැනුවත් කරන්න පුළුවන්ද ඔබතුමාට? ඡන්දය දානකොට පළවෙනිම දේ අපි ඉල්ලන්නේ මැතිවරණ කොමිසම් සභාව විදිහට හැකිතාක් උදෑසනින් මැතිවරණ ඡන්දය ප්‍රකාශ කරන්න ඡන්ද පොළට යන්න. අපි බලාපොරොත්තු වෙනවා සවස දෙක දෙකමාර වෙනකොටවත් ඒ ඡන්ද පොළට අදාළ ඡන්ද සංඛ්‍යාවෙන් අඩුම තරමින් 80ක් 90ක ප්‍රමාණයක්වත් වැඩිලා අවසන් වෙලා තියෙයි කියලා. අයක් දීර්ඝ කිරීම හවස 4:45ට ඡන්දය දැමීමේ හේතුවක් බවට පත් නොකරගන්න කියන ඉල්ලීම තමයි මැතිවරණ කොමිසම් බව පළමුවෙන් කියන්නේ. දෙවෙනි කාරණය තමයි ඡන්දය ප්‍රකාශකරන ඔබ මොනවද අරගෙන යන්න ඕනේ. ඔබ වෙත මේ වෙනකොට ලැබිලා තියෙන නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව රැගෙන යන්න. ඒක තවත් පහසුවක් වෙනවා. වේගෙන් තමන්ගේ අංකය හොයාගෙන තමන්ගේ අනන්‍යතාවය මැතිවරණ නිලධාරීන්ට පෙන්වා සිටින්න. ඒ වගේම මේ වෙනුවෙන් අපි නිකුත් කරලා තියෙන අනන්‍යතා පත්‍ර, ඔබේ ජාතික හැඳුනුම් පත්‍ර, බලංගු රියදුරු බලපත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍ර, බැඩීට හැඳුනුම් පත්‍ර, පූජ හැඳුනුම් පත්‍ර, ඒ වගේම මැතිවරණ කොමිසම් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම් පත්‍ර කියන මේ සාම්ප්‍රදායිකව සවිස්ථාමික හැඳුනුම් පත්‍ර කියන මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව අපි මෙවර පුද්ගලයන් ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුව එකතු වෙලා මෙන්න මේ විශේෂිත ලේඛනයේ ජාතික හැඳුනුම් පත්‍රයේ තොරතුරු තහවුරු කිරීමේ ලිපිය කියන එකත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අනන්‍යතා ප්‍රකාශයක් විදිහට පාවිච්චි කරන්න අවස්ථාව දෙනවා. මේ ලිපිය නිකුත් කරනු ලබන්නේ මේ වැඩ කිටත් තමන්ගේ හැඳුනුම් පත්‍ර සකස් කිරීම සඳහා පුද්ගල ලියාපදිංචි කිරීම දෙපාර්තමේන්තුවට ලබා දී ඇතත් තමන්ගේ හැඳුනුම් පත්‍ර නොලැබුණු අය සඳහා. ඔවුන් වෙනුවෙන් තමන්ගේ හැඳුනුම් පත්‍ර ලැබුණේ නැත්නම් තමන්ගේ ග්‍රාම නිලධාරීතුමා මගින් මෙම ලිපිය ලබා ගන්න පුළුවන්. ඒ සම්බන්ධ ඉදිරිපත් කරන ලබන පෝරමයක් හරහා මේක තමයි පොඩ්ඩක් පෙන්නමු නේද? එතකොට කැලුට පැහැදිලි වෙයි. මේ වගේ තමන්ගේ ඡායාරූපයේ සහිතව කොහොම තියාගන්න අපි සනින් යුතුව ලබා ගන්න පුළුවන් අපිට සමීප රූප රාමුවක්. එනකොට පැහැදිලි වෙයි නැත්නම් ඔබේ හැඳුනුම්පත් තියෙන සෑම තොරතුරක්ම මේ ලේඛනයේ ඇතුළත් වෙලා තියෙනවා. ඒක ග්‍රාම නිලධාරී මගින් ලබා ගන්න පුළුවන් මේ අනන්‍යතාව ප්‍රකාශ කිරීමේ පත්‍රය. මීට අමතරව අපි එතකොට මේ ටිකත් අරගෙන යනකොට කොහොමත් ඡායාරූප ගන්න තහනම් නිසා කෝල් එකක් ගන්නත් අවශ්‍යයක් වෙන්නේ නැති වෙයි. තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයේ ඉන්න තමන් ගෙදර ඉඳන් මධ්‍යස්ථානට ගිහිල්ලා එන දුරට නිසා හොඳම දේ තමයි හැකිතාක් ජංගම දුරකථන රැගෙන නොයෑම හෝ රැගෙන ගියත් ඒවා පාවිච්චි කිරීමට උත්සාහ නොකිරීම කියන කාරණේ ඡන්ද මධ්‍යස්ථානයේ ඇතුළේ තමන්ට ඒක සයිලන් කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව ඡන්ද පත්‍රිකාව දිගින්දා තවත් අතේපයේ බෑග් වගේ දේවල් අරගෙන යන්න එපා කියන එක තමයි අපේ යෝජනාව. දිග ඡන්ද පත්‍රිකාවක් හම්බ වෙනවා. මේක නිදහසේ ඔබේ ඡන්දය පාවිච්චි කරන්න ඔබේ අද්දක නිදහසේ තියාගෙන යන්න කියන කාරණේ. ඒ වගේම තමයි ඡන්ද පත්‍රිකාව දිගවීම කොහොමද බලපාන්නේ. අපි නිලධාරීන්ට විශේෂයෙන් උපදෙස් දීලා තියෙනවා ඡන්ද පත්‍රිකාවට හානියක් නොවන පරිදි ඡන්ද පත්‍රිකාව නිකුත් කරන්න කියලා. ඡන්ද පත්‍රිකාව දිග වුණත් අපි සම්පූර්ණයෙන් දිග අරපු ඡන්ද පත්‍රිකාවක් ලබා දෙනවා. මේ ඡන්ද පත්‍රිකාව අරගෙන ගිහිල්ලා අපි ඡන්ද කුටිය ලකුණු කරන කුටිය යම් විශේෂිත හැඩයකට මේවර සකස් කරලා තියෙනවා. වඩා පහසුවෙන් ඡන්දයේ කොළය තබාගෙන ඡන්ද ලකුණු කිරීම සඳහා අපි පෑනකුත් ලබා දීලා තියෙනවා. ඡන්දේ ලකුණු කරලා කලබලයක් නැහැ ඡන්ද පෙට්ටියේ ඉඩකඩ තියෙනවා. අපි මෙවර අලුතෙන් හදනවා දෙන කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටිය හොඳින් ඉඩකඩ තියෙන ඡන්ද පෙට්ටියක්. ඒක නිසා ඡන්ද කොලේ දිග වුණා කියලා ගොඩාක් පුංචිර නමන්න අවශ්‍ය නැහැ. ඔබට සාමාන්‍ය පුරුදු විදිහට ඡන්ද කොලේ 3-4ට නමලා පහසේව ඔබේ ඡන්දේ සලකුණු කරලා ඡන්ද පෙට්ටියට දාන්න පුළුවන්. මේ ඡන්ද පෙට්ටිය කාඩ්බෝඩ් වුණත් අවශ්‍ය සියලුම ආරක්ෂක විධිවිධාන අපි මේ වෙනුවෙන් සකස් කරලා තිනෝ. වැස්සත් ගම් වතුර ගැලුවත් මේ ඡන්ද පෙට්ටිය සුරක්ෂිතව ඔබේ ඡන්දය ගණන් කිරීම දක්වා රැගෙන යන්න තරම් ප්‍රමාණවත් ආරක්ෂාවක් ඡන්ද පෙට්ටිය සතුව තිනෝ. ඉතින් මේක තමයි සකස්ම. ඉතින් ඡන්ද පත්‍රිකාව දිගවීම නිසා ඔබට ගත වෙනවා නම් යම් කාලයක්
ඔබ විසින් ප්‍රකාශයට ප්‍රචන්ද ප්‍රකාශයට පත්වන ලබන අපේක්ෂකයා තෝරා ගැනීමට හොඳම දේ තමයි හැකිතාක් උදෑසනින් ඡන්ද මධ්‍යස්ථානයට ගමන් කිරීම. ඡන්දය ප්‍රකාශ කරද්දී පනතේ හැටියට එක සලකුණු කිරීම තමයි එක දෙක සහ තුන සලකුණු කරන්න ඔබගේ එක ඔබ විසින් ඡන්දය ලබා දෙන පුද්ගලයා සහ මනාප දෙන්න අවශ්‍ය නම් දෙක සහ තුන. මීට අමතරව අනිකුත් පනත්වලිනුත් තියෙන සහ අපිට පුරුදු කතිරය පාවිච්චි කරන්න කතිරේ පමණක් තමන්ගේ අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය ලබා දෙන්න. එතකොට දැන් කතිරේ ගහලා දෙක තුන දාන්න බෑ. වඩා සුදුසුයි කතිරේ සලකුණු කරන්න ඔබට මනාප දෙන්න අවශ්‍ය නම් 1 2 3 සලකුණු කරන්න. මනාප දෙන්න අවශ්‍ය නම් 1 2 3 විදිහට සලකුණු කරන්න. නැත්නම් කතිරේ. නැත්නම් කතිරේ. හරි. ඒක තමයි ලේසිම ක්‍රමය. ඒක තමයි ලේසිම මතක තියාගන්න පුළුවන් ක්‍රමය. පැටලෙන්නේ නැති ක්‍රමය. සාමාන්‍යයෙන් ඔබතුමාලා බලාපොරොත්තු වෙනවද අපිට ප්‍රතිඵල එවනකොට කීය විතර වෙනකොට පටන් ගන්න හම්බෙයිද අපේ තැපැල් චන්දනන් ඔබතුමාලා 10 විතර වෙනකොට පටන් ගනීද නිකුත් කරන්නේ වෙනදා 4 චන්ද බන්ද චන්ද විමසීම අවසන් වෙන නිසා අපි සාමාන්‍යයෙන් පය දෙකක දෙකා මාර්ග විතර කාලයක් යනවා චන්ද පෙට්ටි ලැබෙන්න චන්ද මැද ගණන් ක්‍රිය මැදස්ථාන වලට කොමුණත් චන්දේ පහට අවසන් වෙන නිසා තැපැල් චන්ද ගණන් කිරීම 5යි කාල 5යි 10 වගේ වෙනකොට අපි ආරම්භ කරනවා අපි හිතනවා රාත්‍රී 10 11 වගේ වෙනකොට අපිට තැපැල් චන්ද ප්‍රතිඵල ලබා ගන්න හැකියාව තියෙයි කියලා සවස 5ට අවසන් වීමත් එක්ක යම් ප්‍රමාදයක් සිද්ධ වෙයි ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කරලා ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීම කියන කාරණේ එකත් එක්ක අපි හිතනවා මධ්‍යම රාත්‍රියට ආසන්න වෙනකොට අපිට පළමු ඡන්ද ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි දැනට තියෙන සැලසුම. ඒ වෙනුවෙන් සියලුම මේ වෙනකොට පරිසර 48කදී මේ ගණන් කිරීමේ කටයුතු සූදානම් වෙලා තියෙනවා. මේ පරිසර 48ෙම ගණන් කරන ඡන්ද ප්‍රතිඵල ෆැක්ස් මගින් සහ පරිගණක මගින් මේ දෙආකාරයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ලැබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ ප්‍රතිඵල සකස් කිරීමේ ප්‍රතිඵල පරීක්ෂා කිරීමේ සහ ඉදිරිපත් කිරීමේ එකක මගින් නැවත පරීක්ෂා කිරීමට ලක් කරාට පස්සේ මේ ප්‍රතිඵල දිස්ත්‍රික් තෙරීම් බලධාරී මගින් වගේම ජනමාධ්‍ය මගින් අපි ප්‍රකාශයට පත් කරනවා. දැන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී සමහරලාට ඔය ප්‍රතිඵලේ අරගත්තම මේ WhatsApp කරලා එහෙම සමහර අය එවනවා. එතකොට ප්‍රධාන මධ්‍යස්ථානයට යන්න ඉස්සර සමහරලාට ප්‍රතිඵලේ එන අවස්ථාවන් අපි දැකලා තියෙනවා සමාජ මාධ්‍යවල. දැන් ඒකටත් මේ පාර මොන හරි ක්‍රම වේදයක් ඔබතුමාලා තියෙනවද? නැත්නම් ඒක කරන්න එපා කියලා අපි විශේෂයෙන් ඉල්ලන්නත් පළවෙනි දේ කරන්න එපා කියන කරන ඉල්ලීම. දෙවෙනි කාරණේ නිල ඡන්ද පත්‍රික නිල ඡන්ද ප්‍රතිඵලය ලැබෙන තෙක් ඉවසන්න කියන කාරණය. මේක මේ තරඟයක් නෙමෙයි. අපි මේ පරිගණක ගත කරලා තමන්ගේ ප්‍රතිඵලය දෙනවයි කියන එකත් එක්ක අපි එක සාකච්ඡාවකදී අපිත් එක්ක එකතු වුණ අපේ පරණ බොහොම සක්‍රීය ඡන්ද දායකයෙක් කියපු කතාවක් තමයි මේ මැතිවරණයත් එක්ක බැඳුණ බොහොම ලස්සන සංස්කෘතියක් තියෙනවා. ඡන්ද ප්‍රතිඵලය අහනවා රෑ එළි වෙනකන් නිදි මරාගෙන තේ එකක් බීලා කටි එකතු වෙලා කතා කරගෙන චිත්‍රපටියකුත් බලලා මේක රෑ එළි වෙනකන් රෑ ගත කිරීමම තමයි මැතිවරණ සංස්කෘතියම නැත්නම් තමන්ගින් ප්‍රජාතන්ත්‍රවාදී උච්චතම අවස්ථාව නැවත නැවතත් මිනිසුන් විසින් සංවාදයට ලක් කරමින් මහා මංගල්‍ය ආශ්වාදය ලබන රාත්‍රිය. ඉතින් මේක ඉක්මනට ප්‍රතිඵල දීලා නැති කරන්න එපා කියන ඉල්ලීම තියෙනවා. ඒකට කාලය දෙන්න. මං හිතන්නේ එතනින් එහාට නිල ඡන්ද නිල නොවන මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරොත් මං හිතන්නේ අපිට පොලිසියත් එක්ක ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගන්න පුළුවන්. ඔව්. අනිවාර්යයෙන්ම අපි ආරාධනා කරනවා අපේ ස්වාධීන රූපහානිය හරහා ඉතාමත් වේගවත්ව මුලින්ම ඡන්ද ප්‍රතිඵල වෙත රැගෙන යන්නට කටයුතු කරනවා. ඒවා නිල ඡන්ද ප්‍රතිඵල බවට පත් වෙනවා. ඔය කියන ආකාරයට නිත්‍යානුකූල නිල විදිහට ලැබෙන ඡන්ද ප්‍රතිඵල තමයි ඒ විදිහට රැගෙන එන්නේ. අපිට අවසාන වශයෙන් ඔබතුමාට යම් කිසි කාරණාවක් පොලිසිය පැත්තෙන් විශේෂම කරන්න අවශ්‍යයි. අවසාන වශයෙන් අපි කියන්නේ දැන් මේ කිව්ව ආකාරයට තම පැහැදිලි උපදෙස් ලබා දුන්නා. මේ පොලිසිය මහජනතාවගේ හතුරෙක් නෙමෙයි මිතුරෙක්. ඒකින්ද මේ නිලධාරීන්ට සහයෝගය දක්වන්න විශේෂයෙන්ම ඡන්ද පොලකට ඇතුල් වෙන්න පුළුවන් කවුද කියලා දන්නවා මැතිවරණ නිලධාරීන්
ඡන්දදායක ඊට අමතරව මැතිවරණ කොමසාරිස් තුමා කොමිසම අවසර දීලා තියෙන අය නිරීක්ෂකයෝ වෙන්න පුළුවන් පක්ෂ නියෝජිත වෙන්න පුළුවන් ඒ අය. ඉතින් එහෙම නැතුව වෙන අය ඇතුල් වෙන්න උත්සාහ කරන්න එපා. එහෙමනොත් ඒකට පොලිසිය ඉඩ දෙන එකක් නැහැ. ගැටුම් ඇති කරගන්න එපා. මේකට උපරිම සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම විශේෂ දේවල් තියෙනවා නම් 119 අංකය භාවිතා කරලා දැනුම් දෙන්න. 119 අංකය අවභාවිතා කරන්න එපා. ලංකාවේ පුරාම ඉන්න අයට යම් හදිසි අවශ්‍යතාවයකදී මේ අංකය භාවිතා කරන්න අවශ්‍ය තියෙනවා. ඒක නිසා බොරු දේවල් වලට සමහර වෙලාවට අනවශ්‍ය දේවල් වලට මේ අංකය භාවිතා කරන්න එපා. යම් විශේෂ සිදුවීමක් තියෙනවා නම් ඒ ගැන දැනුම් දෙන්න. ඒ වගේම සුවිශේෂ සිදුවීම් තියෙනවා නම් පොලිස්පති අනදෙන මැදිරියේ කාර්යභාර නිලධාරි වෙත ඔබට දැනුම් දෙන්න පුළුවන්. 011-285-4880 ඒ වගේම 011-285-4885 කියන දුරකථන අංක වලින්. ඉතින් ඒ නිසා පොලිසිය එක ගැටුම් ඇති කරගන්න එපා. පොලිසිය යම් ක්‍රියාවල් වලින් වලකින්න කියලා ඒ වගේම යම් ක්‍රියාවල් කරන්න එපා කියලා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඔබේ පරම අයිතිය ඡන්ද බලය ආරක්ෂා කරන්න. ඒ නිසා ඒ සඳහා අපිත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න කියලා හැම ඡන්දදායකයෙක්ගෙම ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ආකාරයක ඔබේ පාක්ෂිකයෝ ඔබත් එක්ක ඉන්න ඔබේ සගයන් පාලනය කරගෙන බීමත්කමින් තොරව විශේෂයෙන්ම 16 වෙනිදා කටයුතු කරන්න කියලා ඒ අදාළවල පක්ෂ නියෝජිතින්ගෙන් ඉල්ලනවා. විශේෂයෙන්ම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙනවත් එක්කම ඒ වගේම ඊට පස්සේ පෙළපාලි ඒ වගේම වෙනත් ආකාරයේ ක්‍රියා කෑකෝ ගැසීම් කලහකාරී ක්‍රියාවලින් වැළකිලා අපිට උපරිම සහයෝගය දක්වන්න කියලා අවසාන වශයෙන් මං ඉල්ලා හිටනවා ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන්. ප්‍රතිඵලයේදී වීරව වැඩිපුර බිහි වෙන්න පුළුවන්. නමුත් ස්වාධීනව පොලිසිය තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා පොලිසියට අවශ්‍ය ඒ රාජකාරිය ඉෂ්ට කිරීමේ නිදහස ඒ හැකියාව අපි ලබලා දීලා තියෙනවා. ඒ නිසා ඒක කරගන්නට අවශ්‍ය වෙනවා ඒ ආකාරයෙන්ම. ඉතින් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මැතිවරණ කොමිසම කියන්නේ අතිවිශිෂ්ට කාර්යතාවයක් කරනවා. ඔබතුමාලට විවිධ ආකාරයෙන් ඔබතුමාලා කරන්න පුළුවන් චෝදනා කරත් කට්ටිය. නමුත් ඔබතුමාලා කරන කාර්යය අතිවිශිෂ්ටයි. ඒ නිසා ඒ වගේම තමයි පොලිස් දෙපාර්තමේන්තුව මේ රටේ නීතිය මේ රටේ සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ඔවුන් කරන කැපවීම ඔවුන් ගෙවල් දොරවල් වල යන්නේ නැතුව ඔවුන් අර ඔබ කිව්වා වගේ මේ මහා මංගල්‍යයේ දවසේ සෑහෙන වගකීමක් කරට අරගෙන ක්‍රියා කරන්නන් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සිවිල් සංවිධාන ඔබතුමන්ලා කරන සේවය මේවා නිරීක්ෂණය කරනවා මේවා බලනවා හොයනවා මෙතුමන්ලාට දැනුම් දෙනවා රාජ්‍යංශයට දැනුම් දෙනවා මේ කරන කාර්යය පිළිබඳව අපිට හදපිරි ස්තුතිය ඔබතුමන්ලාට පුද කරන්නට අවශ්‍යයි. ඒ තමයි අපේ වගකීම් බවට පත් වෙන්නේ. බොහොමත්ම ස්තුතියි අජිත් රෝහණ මහත්මයා. ඒ වගේම තමයි රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා මංජුල ගජනායක මහත්මයා. ඒ වගේම අපේ සහකාර කොමසාරිස් සුරංග රණසිංහ මහත්මයා. ඒ වගේම තමයි අපි මතක් කරන්න ඕනේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහත්මයා. එතුමන්ටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපිට නිරන්තරයෙන්ම මේ සපයන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරන කාර්යාවේ නියමුවා විදිහට කටයුතු කිරීම සම්බන්ධයෙන්. එහෙමනම් අපි අදට සමුගෙන යන තමයි සූදානම් වෙන්නේ. ප්‍රාර්ථනා කරන හැමදෙනෙක්ටම සුබ දවසක්.